හයියාලෝනේ සුබම සුබ දවසක් ඔයාලට. ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි කලින් වීඩියෝ වලින් ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද? කොහොමද ප්‍රායෝගිකව මේ ආකර්ෂණ නීතියෙන් ප්‍රතිඵල ලබා ගන්න කියලා කතා කරා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්වයත් එක්ක ගනුදෙනු කරද්දී අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් තවත් මෙතඩ් එකක් ගැන. ඒක තමයි 77 වැඩි කිරීම 7 කියන මෙතඩ් එක. මේ වගේ ක්‍රම ගොඩක් ආකර්ෂණ නීතියේ තියෙනවා. ඒ වගේම මේ 77 වැඩි කිරීම 7 කියන මෙතඩ් එක අපි භාවිතා කරන්න ඕනේ අපේ කෙටි කාලීන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි. ඒ වගේම බලාපොරොත්තු ගොඩාක් වෙනුවෙන් එකපාර මේ ක්‍රම භාවිතා කරන්න එපා. එකපාරක් එක බලාපොරොත්තුවක් වෙනුවෙන් කරලා ටික දවසක් ඉඳලා ආයෙමත් ඊළඟ බලාපොරොත්තු වෙනුවෙන් ඔයාලට මේ ක්‍රම කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දිගු කාලීන අරමුණු තියෙනවා නම් මම ඊළඟට ගේන වීඩියෝ වලින් කියලා දෙන්නම් විෂන් බෝඩ් මෙතඩ් එකයි ස්ක්‍රිප්ටින් මෙතඩ් එකයි කොහොමද කරන්න කියලා. ඒ මෙතඩ්ස් වලින් ඔයාලට දිගු කාලීන අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ 77 වැඩි කිරීම 7 මෙතඩ් එක අපි ප්‍රායෝගිකව කරන්න කියලා. මේ මෙතඩ් එකටත් අනිත් ක්‍රමවලට වගේම පොතක් පෑනක් ඕන වෙනවා. ඒ වගේම ඔයාගේ අරමුණ මේ වෙනකොටත් ලැබිලා තියෙන විදිහට හරියන විදිහට වාක්‍යයක් හදාගන්න ඕනේ. උදාහරණයක් විදිහට මම විභාගයේ ඉහළින් සමත් වීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි. මෙන්න මේ වගේ වාක්‍යයක් හදාගන්න ඕනේ. ඒ වගේම මගේ ආත්මීය සහකරු මට මුණ ගැසීම පිළිබඳව විශ්වයට ස්තුතිවන්ත වෙමි. තවත් වාක්‍යයක් තමයි ඒ. ඒ වගේම තවත් වාක්‍යයක් මම උදාහරණයක් විදිහට කියන්නම්. මම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණාට විශ්වයට ස්තුතිවන්ත වෙමි. මෙන්න මේ විදිහට ඔයාගේ දැනට හිතේ තියෙන බලාපොරොත්තුව දැනටමත් ඉෂ්ට වෙලා තියෙනවා වගේ ඒ වාක්‍ය හදාගන්න ඕනේ. හරි, දැන් අපි බලමු කොයි වෙලාවටද මේ මෙතඩ් එක අපි කරන්නේ කියලා. මේකට ඔයාට උදේවරුවේ ඔයාට පහසු වේලාවක් තෝරගන්න පුළුවන්. ඒ වගේම නිශ්ශබ්ද බාධා නැති ස්ථානයක ඉඳගෙන ඔයාගේ පොතේ 7 පාරක් ඔයාගේ අරමුණ ලියන්න ඕනේ. මතක තියාගන්න ඒ දේ දැනටමත් ඔයාට ලැබිලා ඒක ගැන ඔයා සතුටු වෙන විදිය හිතින් දකිමින් තමයි මේ දේ කරන්න ඕනේ. ඊළඟට ආයමත් ඒ දවසෙම හවස් කාලයේ ආයමත් අර විදිහටම 7 පාරක් අපි අපේ වාක්‍ය ලියන්න ඕනේ. තවත් පැහැදිලිව කියනවා නම් ඔන්න ඔයා එක දවසක, ඒ කියන්නේ ඔයා මේ මෙතඩ් එක කරන්න තෝරගත්ත දවසේ උදේ ඔයාගේ බලාපොරොත්තු 7 පාරක් ලියනවා. ආයේ දවසේම හවස් කාලයේ 7 පාරක් ලියනවා. ඒ කියන්නේ ඔයා එක දවසක් ඇතුළත ඔයාගේ බලාපොරොත්තුව 14 වතාවක් ලියනවා. උදේට 7කුත් හවසට 7කුත් විදිහට. මේ විදිහට ඔයා දවස් 7ක් සතියක් උදේ හවස හරියටම එක දිගටම මේ මෙතඩ් එක කරන්න ඕනේ. මේක ලියලා ඉවරුණාට පස්සේ ආයෙ මේ දේ ගැනම හිත හිත ඉන්න එපා. සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. හැමතිස්සෙම ඒක ගැනම හිතද්දී අපිට එක එක ඍණාත්මක සිතුවිලි එන්න පුළුවන්නේ. මේක හරියම ලේසි ක්‍රමයක්. ගොඩක් මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඉතින් මේ ක්‍රමය කරලා බලලා ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මතකතුව මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.